සම්මා සම්බුද්ධ සරණයි ඔබ හැම කෙනෙක්ටම. සාමාන්‍යයෙන් මාර්තු මාසය දීර්ඝ මාසයක්. ඔබගේ ජීවිතය දීර්ඝ වූවාට පළක් නැහැ. එය සාරවත් විය යුතුයි. ඔබ ජීවිතය සාර්ථක කරගන්නේ කෙසේද? මිල මුදල්, යාන වාහන, ඉඩම් කඩම් මේවා වලින් ඔබ සාර්ථක මිනිසෙකු වෙනවාද? ජයමග රූපවාහිනිය බලන, ජයමග ප්‍රත්‍යවේක්ෂා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන නරමන ඔබ දන්නවා. සැබෑ ජයග්‍රහණය, සැබෑ සාර්ථකත්වය, සැබෑ සාරවත් මිනිසෙකු නිර්මාණය කිරීම මනස හා බැඳුණු කාරණාවක් බව. ඔබ මනසින් උසස් මිනිසෙක්, මනස උසස් කළ හැකි මිනිසෙක්. එනිසයි ඔබ වෙනුවෙන් ජයමග අපි මේ ධර්මානුශාසනාව නිර්මාණය කළේ. ජයමග ප්‍රත්‍යවේක්ෂා අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. අපේ මනස සුවපත් කර ගැනීම සඳහා මේ පාද නමස්කාර පූර්වක ගෞරවණීය ආරාධනය. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ධර්මස්ත්‍රයන්ට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුනතාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තානමී යන්ති ඒ පමත්තා යතාමතාති සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය ප්‍රමාද නොවීම සකස් කරගන්නට ඕනේ. ප්‍රමාද වෙච්ච කෙනා හරියට නිකන් මැරුණ කෙනෙක් වගේ. ප්‍රමාද නොවුණ කෙනා කවදාකවත් මැරෙන්නේ නැහැ. අන්න ඒ අනුව යමින් අපි මියැදුන කෙනෙක් වගේ ජීවත් වෙනවට වැඩිය හැම වෙලාවකම අපේ ජීවිතයට හැම වෙලාවකම වගේ නිවැරදි ධර්මය එකතු කරගන්න සක්‍රීයව සූදානම් වෙන්න ඕනේ. ප්‍රමාදය කියලා කියන්නේ බොහෝම භයානක දෙයක්. මොකද මේ ප්‍රමාදය පැහැදිලිවම පින්නත්නි මේ තමන්ට ලොකු අනතුරක් ඇති කරවන්න තියෙන ඉඩකඩක් තියෙනවා. මේ ප්‍රමාදය නිසා විශාල අනතුරක් ඇති වෙන්න පුළුවන්. ඒ අනතුරක් ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ මේ තව මොහොතකින් හෝ මරණය සිද්ධ වෙන්න පුළුවන්. අපේ හිතවල තියෙනා වූ දැඩි, ඊටාම දැඩි බැඳීම් අයින් නොකර ගතහොත් මේ මරණය ඊටාම භයානක මරණයක් වෙනවා. බොහොම අන්තරායකර මරණයක් බවට පත් වෙනවා. හැම වෙලෙම බලන්න ඕනේ අන්න ඒ මරණයෙන් අත මිදීලා කටයුතු කරන්නේ කොහොමද කියලා. හරි, මරණයෙන් අත මිදීලා කටයුතු කරන්න නම් අමරණීය වෙන්නට ඕනේ. ඒ කියන්නේ නිවන් දකින්න ඕනේ. ඉතින් එවැනි උතුම් තත්ත්වයකට පත්වෙන්න කෙනෙකුට අවශ්‍ය කරන වැඩපිළිවෙල ගවේෂණය කරපු මහා බෝධිසත්වයන් වහන්සේ පුදුමාකාර විදිහේ පුදුම එළවන සුළුම ජීවිතයක් තමයි සසර ගත කරේ. අන් අයගේ ක්‍රියාකාරකම් වලට වැඩිය ගොඩාක් වෙනස් ක්‍රියාකාරකම් හැම වෙලාවකම පවත්වා ගනිමින් ජීවිතේ නැති වුණත් දාන සීල, නෙක්ඛම්ම, ප්‍රඥා වීරය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව, සත්‍යවාදී බව ආදී ගුණාංග වලින් කිසිම විදිහකින් ජීවිතේ නැති වුණත් ඒ ගුණාංග වර්ධනය කළා මිසක්ක ඒවා ආපස්සට යන්න ඉඩ දුන්නේ නැහැ. එහෙම ජීවිතයක කොයිතරම් හයියක් තියෙන්න ඕනද කියලා අපි හොඳින් හිතලා බලන්න ඕනේ. නොයෙකුත් ආකාරයේ නින්දා, අපහාස, ඒ වගේම නොයෙකුත් ආකාරයේ අප්‍රසන්න සිදුවීම්, නොයෙකුත් ගැටෙන ස්වරූපයේ තියෙන බොහෝ දේවල් අපේ පින්වත්නි මහා බෝධිසත්ව චරිතයට හම්බෙනකොට, ඉගෙනගෙන කෙනෙක් මරා දාන්න එනකොට පවා ඒ පාරමිතාවන් සම්පූර්ණ කර ගැනීම හැරෙන්නට ජීවිතයට වටිනාකමක් දීමක් කියලා එකක් නැහැ තිබුණේ. ඉතින් ඒකෙන් අපි බලන්න ඕන අපි එවැනි උත්තම ගුණයන්, බෝධිසත්ව ගුණයන් හමුවේ අපි මේ බෝධි සම්භාරය පුරණ කෙනෙක්නේ. ශ්‍රාවක බෝධියෙන් නිවන් දැක්කත් බෝධි සම්භාරය පුරන්නට ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි අවබෝධය සඳහා කළ යුතු දේවල් සිද්ධ කරන්නට ඕනේ. එතකොට එවැනි චරිතයක් කොච්චර ලස්සන චරිතයක්ද, හැම වෙලේම ලෝකයේ අන් අයට කරන්නට බැරි මහා කර්තව්‍යයක් සිද්ධ කරන, අන් අයට කරන්නට නොහැකි මහා කර්තව්‍යයක් සිද්ධ කරන උත්තමයාණන් වහන්සේ නමක් තමයි බෝසත්යන් වහන්සේ. කියන්නේ අනිත් අයට හිතන්න බැරි විදිහට හිතන, අනිත් අයට කතා කරන්න බැරි විදිහට, අනිත් අයට කියන්නේ කතා කරන්න බැරි විදිහට නෙවෙයි, අන් අයට කතා කරන්න අපහසු තැන්වල යහපත් ආකාරයෙන් කතා කරන, අන් අයගේ ක්‍රියාවන් හමුවේ ආදර්ශ සම්පන්නව කළ යුතුම ක්‍රියාවන් සිද්ධ කරන ඉතාම උත්තම ගණයේ පුද්ගලයෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. ඒතර බෝධිසත්ව චරිතයක් අපි නිර්මාණය කරගන්න ඕනමයි.
ශ්‍රාවක බෝධියෙන් හෝ නිවන් දකින්න එවැනි චරිතයක් නිර්මාණය කිරීමෙහිලා තමන් තුලින් තිබිය යුතු ලක්ෂණයන් මොනවද කියලා අපි මේ සතියේ සාකච්ඡා කරා. ඉතින් අද දවසේ මාතෘකාව දන්නවා මේ පින්වන්ත අය. එහෙම චරිතයක් අපි ලෑස්ති කරගත්තොත්, සූදානම් කරගත්තොත්, ඒ ලක්ෂණ අපි තුල උපදවා ගත්තොත් කොයිතරම්නම් මානසික සුවතාවයක් ඇති වෙනවද කියන එක අපි හැමදාම කතා කරනවා. මානසික සුවතාවය කියන එක ගැන හැමදාම අපි කතා කරනවා. කොහොමද කෙනෙක් මනසින් සුවදායක තත්ත්වයකට සුවසේම ඉන්න තත්ත්වයකට පත් වෙන්නේ කියලා. ඉතින් අපි බොහෝ කරුණු කතා කරා. මේ කරුණු වලින් එකක් දෙකක් අරගෙන බලමු. අපිට තියෙන චිත්ත පීඩාවන් නිවෙන ආකාරය පින්වත්නි. මොකද චිත්ත පීඩාවන් තබාගෙන ජීවත් වීම කියලා කියන්නේ ඉතාමත්ම දරුණු ගණයේ ක්‍රියාකාරකමක් තමයි චිත්ත පීඩාවන් තබාගෙන ජීවත් වීම කියලා කියන්නේ. ඉතින් ඒ මොකද හැම මොහොතකම රත් වෙන දැවෙන පිච්චෙන ස්වභාවයන් තියෙන නිසාවෙන්. ඒකෙන්ද අපි හැම වෙලේම උත්සාහ කරන්නට ඕනේ චිත්ත පීඩාවන්ගෙන් අයින් වෙලා තමන්ගේ කටයුතු හරියටම සම්පාදනය කරගෙන ජීවත් වෙන්න හැම නිමේෂයකම උත්සාහ කරන්නට ඕනේ. හොඳයි. දැන් අපි බලමු කොහොමද අපේ මේ චිත්ත පීඩාවන් දුරු කර ගැනීම සඳහා කටයුතු කරන්නේ කියලා. මේ විදිහට බෝධිසත්ව චරිත ලක්ෂණ තමන් තුළින් උපදවා ගැනීම. පළවෙනි දේ අසරණ අයට පිහිට වීමනේ අපි කතා කරේ. පළවෙනිම කාරණාව තමයි අසරණ සයට, ඒ වගේම දෙවෙනි එක පෙරෙන අයට පිහිට වීම. අපේ පින්වත්නි, අපේ හිතේ උපදවාගත යුතු සතුට තමයි අපේ චිත්ත පීඩාවන් නැති කරන්නේ ඇතුළාන්තයෙන්. ඒ කියන්නේ බාහිර දේවල්. මම හැමදාම කියනවා බාහිර දේවල් වලින් සතුට ලබන පුද්ගලයින්ට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි මේ බාහිර දේවල් වලින් ලබන්නා වූ සතුට කිසිමම කිසි විදිහකින් මේ ඔය කියන අභ්‍යන්තර සතුටට කිට්ටු කරන්නවත් බෑ. බාහිර දේවල් කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ බාහිර අරමුණු වලින් අපේ හිත සතුට කරගන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ තැනැත්තාට කිසිම විදිහකින් ආසන්නයට වක්වත් අපේ පින්වත්නි එන්නට බෑ. ඔය අභ්‍යන්තරගත සතුට ඇති කරන ස්වභාවයට ඔය බාහිර දේවල් වලින් සතුට වෙලා. මොකද මේ බාහිර දේවල් හැම වෙලෙම වෙනස් වෙනවා. ඒවා මත රඳාපවතිලා තියෙන සතුටක් තියෙනවනේ හැම වෙලෙම දුක් විඳින්න වෙනවා. ඒවා බොහෝම අඩුවෙන් සැබෑවටම ඒවායින් ලබන සතුට ඉතාම අඩුවෙන් ලබන සතුටක්. ඒවා ඇවිල්ලා බොහොම කර්කස, රළු, ඉතාමත්ම අපහසුකම් විඳින්න සිද්ධ වෙන සාපලත් පුද්ගලයෙක් වගේ ජීවත් වෙන්න සිද්ධ වෙන සතුට වීම තමයි ඔය බාහිර දේවල් වලින් ලබන සතුට කියලා කියන්නේ. ඒවා හරි විශාල ගැටලු. ඉතින් එතකොට අපි බලන්න ඕන මේ අභ්‍යන්තරගතව කොහොමද අපි මේ සතුට උපදවා ගන්න බලන්න අසරණ අයට පිහිට වීම වලින් පින්වන්නේ අපි හොඳටම දන්නවා. කෙනෙක් අසරණ අයට හොඳින් පිහිටවන්නේ නම් හරිද? ඒවා මතක් වෙන වාරයක් ගානේ ඒ අසරණ අය ඒ අසරණ භාවයෙන් අත මෙදුන. අපි හිතමු කවුරු හරි කෙනෙක් ගෙයක් හදලා දෙන්න කටයුතු කරා. ගේ හදලා දෙන්න කටයුතු කරපුවාම අන්න ඒ අය අපි බලන්න දැන් ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දුන්නාම ඒ අය දැන් සුවසේ මේ නිවසේ ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතා සුවසේ මේ නිවසේ වාසය කරනවා. ඒ වාසය කරන වාරයක් ගානේ ඒ අයට අති විශාල වූ ලාභයක් වෙනත් නේ. මොකක්ද අති විශාල වූ ලාභය? ඒ අය සතුටු වෙනවා. ඒ අයට කලින් තිබුණ දුෂ්කරතා නැති වෙනකොට, නැති වෙලා සුවසේ ඉන්න හැම වාරයකම අර හදලා දුන්න අයට පුදුමාකාර පිනක් සිද්ධ වෙනවා. වගේම ඒක ගැන මෙනෙහි වෙන වාරයක් ගානේ නැවත නැවත සිත පිනා යනවා. එතකොට ඒ වගේ ඒක විසඳුමක් අපිට අභ්‍යන්තර සතුටක් ඇති වෙන්නට හේතුවක් වෙනවා. අභ්‍යන්තර සතුටක් ඇති වෙන්න හේතුවක් වුණාම ඒක පින්නත් නෙමේ බාහිර ලෝකයේත් එක්ක ජීවත් වෙන අපිට බාහිර ලෝකයේ තියෙන දේවල් වෙනස් වෙන හින්දා තමයි අපිට හුඟක් වෙලාවට ඔය මේ සතුට කියන එක නැති වෙන්නේ. හරිද? බාහිර ලෝකයේත් එක්ක ජීවත් වෙනකොට තමයි
හුඟාක් වෙලාවට මේ සතුට කියන එක අපිට නැති වෙලා යන්නේ. ඉතින් අන්න ඒ නැති වෙලා යන නිසාවෙන් හිතලා බලන්න පොඩ්ඩක්. ඒ සතුට නැති වෙනකොට, ඒ සතුට විසිරෙනකොට අපිට හැම වෙලාවකම වගේ විසඳුමක් නැති වෙනවා. එතකොට තින් බාහිර දේවල් පසුපස හඹාගෙන යන්න වෙනවා. බාහිර දේවල් පසුපස හඹාගෙන යන්න වෙනවා, ලුහු බැඳගෙන යන්න වෙනවා. ඉතින් ඒවා වෙනස් වෙනකොට ලොකු දුකටපත් වීමක් වෙනවා. විසඳුමක් නැති වෙනවා. එතකොට වෙන විසඳුමක් නැති වෙනකොට දුක් විඳ විඳම ඉඳ වෙනවා. හිතට දුක නැති කරගෙන ඉදිරියට යන්න තියෙන අවස්ථාවල් නැති වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මොකද කරන්න ඕනේ? එවැනි වෙලාවකට මේ අසරණයින්ට සරණ වෙච්ච දේවල්, පිළෙන අයට සරණ වෙච්ච දේවල් වගේ ඒවා මතක් වෙනකොට අන්න හිතේ අභ්‍යන්තරයෙන් සතුටක් උපදිනවා පින්වත්නි. මං කොච්චරනම් මේ වගේ අයට සරණ වෙලා තියෙනවද, පිහිට වෙලා තියෙනවද කියලා දැනෙනකොට ඔය පීඩිත මානසිකත්වයන් වලින් පීඩණය වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් අන්න අයට උදව් කරලා තියෙන අයට ඒ ඇතුළාන්ත ප්‍රීතිය කාටවත් හොරකම් කරන්න බෑ. ඒ වගේම තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව පිහිටවන්නට ගියාම ශ්‍රද්ධාව පිහිටවන ආකාරය තමන් දැනගන්න ඕන. කොහොමද මම කාගේවක්වත් සිත්වල ශ්‍රද්ධාවක් උපදවන්නේ ත්‍රිවිධ රත්නය ගැන? මගේ ළඟ ත්‍රිවිධ රත්නය ගැන ශ්‍රද්ධාව උපදවා ගන්නට මම දක්ෂ නැත්තම්. එතකොට මම බොහෝම ප්‍රවේශමෙන් හොයලා බලලා, කරුණුකාරණා හොයලා බලලා හොඳට ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරමින් ඒවා මේ ජීවිතයේදී තමන්ගේ යහපත සඳහා උදව් උපකාර කරගනිමින් නිවැරදි සරණාගමනයක් ඇති වුණහම අපි දන්නවා කොච්චරනම් ලාභයක් ජීවිතේට ලැබෙනවද කියලා. එපමණකින්ම තමන් සැනසෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් අයට මේ දේවල් කියලා දීමෙන් පින්නන්දි පසු කාලීනව අපිට චිත්ත පීඩාවක් ආවොත් මම මෙච්චර ප්‍රමාණයකගේ ශ්‍රද්ධාව පිහිටවලා තිනවා කියලා දැනෙනකොට පුදුමාකාර හයියක්, පුදුමාකාර සුවයක්, පුදුමාකාර විදිහේ තමන්ට ඇතුළාන්ත ප්‍රීතියක් උපදිනවා පින්නන්දි. ඒ විතරක් නෙවෙයි, ශ්‍රද්ධාව උපදවන්නට අන් අයගේ නැති ශ්‍රද්ධාව ඇති කරන්නට යම් කිසි කෙනෙක් කටයුතු කරලා ඒ ශ්‍රද්ධාව ඇති වෙච්ච කට්ටිය තමන් නොයෙකුත් ආකාරයේ පාපී ක්‍රියාවල් වලින් සම්පූර්ණයෙන්ම අතමිදිලා, හරිද, සම්පූර්ණයෙන්ම පාපී ක්‍රියාවන් වලින් අතමිදිලා ඉතාම සුවපහසුව ජීවත් වෙලා ඇවිල්ලා යම් කිසි වෙලාවක පින්නත් මේ ශ්‍රද්ධාව පිහිටවන්නට හේතු වෙච්ච අය ළඟට ඇවිල්ලා ප්‍රකාශයන් නිකුත් කළොත් මගේ ජීවිතේ මන් නිවැරදි කරගත්තේ ඔබතුමාලා මට මෙන්න මේ පිහිට වෙච්ච හින්දා, මට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතුණාට පස්සේ මම ඒ ධර්මය තුළ දැන් හික්මෙමින් ඉන්නේ, මාව සැනසෙන බව මට පේනවා, මාව මට තිබ්බ ගැටලු විසඳෙන බව මට පේනවා, මේ ආකාරයට යම් ආකාරයකින් කටයුතු සම්පාදනය කරගත්ත ඒ පින්වන්ත අය ඇවිල්ලා ප්‍රශංසාමුඛයෙන් කතා කරොත් ඒක දැනුණොත් අඩුම ගානේ එහෙම නිවැරදි ආකාරයට කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. තමන්ට තේරෙනවා නම් අහවල් අය දැන් නිවැරදි ජීවිත සකස් කරගෙන තියෙන්නේ මගේ මේ අනු දැනුම යටතේ, මගේ මේ අනු දැනුම යටතේයි අහවල් අය මේ වගේ ජීවිත සකස් කරගෙන තියෙන්නේ කියලා තමන්ට දැනුනොත් අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම තේරෙන්න පටන් ගන්නවා. හොඳටම තේරෙන්නට පටන් ගන්නවා හිතේ සතුට කියන්නේ මොකක්ද කියලා. හරිද, වැටහුනොත් මේ අය ජීවිත වෙනස් කරගෙන තියෙනවා කියලා හිතේ සතුට කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. ඉතින් අන්න එහෙම අපි හොයා ගන්න ඕනේ බොහෝම පරිස්සමෙන් අපේ ජීවිතය නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදය මොකක්ද කියලා. අපේ ජීවිතය සුවපත්භාවයට පත් කර ගන්නට නම් අපි මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න ඕනේ කියලා අපිට ලොකු අදහසක් තියෙන්නට ඕනමයි. මේ ප්‍රීතිය උපදවා ගන්නට මේ වගේ කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක් වින්නදී අපේ ජීවිතයේ අපි ලබන අන් අය තුළ ශ්‍රද්ධාව උපදවාගෙන කටයුතු කරන්නට මඟ පෙන්වුවොත් අපි ලබා ගන්න පළිහක් වගේ හරියන නිකන් පසුව අපිට එන බොහෝ දුක් අපි දන්නවා කෙනෙක් පිරිහෙන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය අරගෙන ආවට ක්‍රමානුකූලව යම් කිසි දවසක පරිහානියකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා.
එහෙම පරිහානියකට පත්වෙන්නට පුළුවන්කමක් තිබියදී අපි හිතමු පරිහානියට පත් වෙලා දුකටපත් වුණා නම් එවැනි වෙලාවක තමන්ට ඇති වෙන ආපසු මෙනෙහි කරලා බලනකොට ජීවිතය දිහා තමන්ට ඇතිවන්නා වූ අති ප්‍රබල ඊටාම ප්‍රබල තත්වයක් තමයි ඔය වගේ අන් අයට පිට වෙලා තියෙන එක ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇති කිරීම කියන එකේ තරම් ප්‍රබලයි ඒ වගේම තමයි අපි කතා කරේ සිහිය නැති අයට සිහිය ඇති කිරීම සමාධිය නැති අයට සමාධිය ඇති කිරීම වැනි ගුණාංගයන් අපි කතා කරා මේ වගේ දේවල් වලදීත් ලොකු ලාභයක් ඇති වෙන්නේ මොකද සිහිය ඇති කරපු ගමන් සමහර ලොකු ප්‍රශ්න පින්වත්නි උදුරලා දැම්මා වගේ වෙනවා සිහිය ඇති කරපු ගමන් සමහර ලොකු ගැටලු උදුරලා දැම්මා වගේ වෙනවා ඒ సంతාන වලින් ඉතින් එතකොට දැන් ඇති වෙන ලාභය දැන් මට ලොකු වමනාවක් තියෙනවා බෝධිසත්ත්ව චරිත ලක්ෂණ ඇතුව ජීවත් වෙන්න. ඒකින්ද මම මොකද කරන්නේ සිහිය ඇති කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කර ගන්නවා. ඉතින් මේ වැඩපිළිවෙල හදන්න ගියාම පළවෙනිම මට සිහිය හදා ගන්න වෙනවානේ. ඒතර මගේ ළඟ තියෙන ලොකු වමනාවක් තියෙනවා නම් කාවහර නිවැරදි කරන්න ඕනේ කියලා අන්න එතනදී මම ඒ ලොකු වමනාව හින්දාම අනිත් අයගේ සිහිය ඇති කරවන්න ඕන කියලා තියෙන ලොකු වමනාව හින්දාම මම මොකද කරන්නේ මගේ සිහිය හදා ගන්න උත්සාහ කරනවා මගේ සිහිය හදා ගන්නකොට තමයි මට ඊ타මත්ම යහපත් ආකාරයට කටයුතු කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඉතින් ඒකින්ද සිහියෙන් යුක්තව ජීවත් වෙන්න හැම නිමේෂයකම අපි උත්සාහ කරන්න ඕනේ අන් අයට සිහිය උපද්දවන්න නම් මේ ඔක්කොම මානසික අසහනය දුරු වෙන්න විශාල හේතුවක් වෙන දේවල්. ඒ වගේම තමයි පින්වත්නි මෙහි තියෙන අර වැදගත්ම කාරණා කීපයක් අපි මේ මොකද මේ කාරණා ටික ඔක්කොම අද දවසේ කතා කරන්නේ. අපිට මේ පුළුවන් වෙන්න ඕන සමහර දේවල් ඇත්තටම ඊ타මත්ම හොඳින් තේරුම් ගන්න පුළුවන් දේවල්. නමුත් මේ මානසිකව වැටෙන්න අනාගතයේදී ලොකු ඉඩ කඩක් තියෙනවා. මානසික අසහනයකටපත් වෙන්න ඒකයි මේ මානසික සුවතාවය ගැන මේ වගේ දේවල් අපි කතා කරන්නේ කුතගුණ දැක්වීම කියද්දී අන්‍යෝන්‍ය පුදුමාකාර සුහදත්වයක් ඇතිවීම මේ මානසික පීඩනයන් නැති වෙන්න ලොකු ලාභයක් වෙනවා පෙන්වත් අන්‍යෝන්‍ය සුහදත්වයක් ඇතිවීම කියන එක මොකද සමහර විට මේ සුහද පුද්ගලයන්ගේ ඇසුරට ඒ ආසයට චුට්ටක් ඇවිල්ලා ඉන්නකොට අපිට පීඩනයක් තියෙනවා නම් ඒ පීඩනය ඒ ආශ්‍රය තුල ඉඳීමෙන්ම වචනයක් කතා නැගරුවත් තමන්ට තේරෙනවා නම් තමන්ව ආරාධිත පුද්ගලයෙක් විදිහට බාරගෙන තියනවා කියලා අපි මේ අතන්ට ආරාධිත පුද්ගලයා කියන්නේ කවුද කියලා කියලා දීලා තියෙනවා අපේ පින්වත්නි ආරාධිත පුද්ගලයෙක් කියලා කියන්නේ හැම වෙලෙම ආරාධිත පුද්ගලයෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කියන්නේ අපි ආරාධනා කරලා තැනකට යනවනම් යන්නේ අපි ගැන ප්‍රසාදයක් තියෙන නිසාවෙන් තමයි අපි එතෙන්ට යන්නේ ආරාධනා කරලා කෙනෙක් අපිට ආරාධනා කරලා අපි එතෙන්ට යන්නේ අපි ගැන ප්‍රසාදයක් තියෙනවා නම් ඒ වගේ තමයි අපිට හිතෙනවා නම් අපි හැම වෙලාවකම වගේ යම් කිසි කෙනෙක්ගේ හිතක අපි කෙරෙහි ආරාධනයක් තියෙන්න ඕන අපිට අන්න ඒක දැනෙන්න ඕනේ අපිට හිතෙනවා නම් වෙනත් කෙනෙක් පිළිබඳ අන්න එහෙම පොඩ්ඩක් හිතලා බලන්න. අනේ කොච්චර දෙයක්ද ආවොත් කොච්චර දෙයක්ද එහෙම කොයි තරම්නම් දෙයක්ද කියලා අපිට යම් කිසි විදිහකින් හිතෙනවා නම් හරිද? යම් විදිහකින් හිතෙනවා නම් ඒක ඒකම ඇති අපිට ලොකු අර සැනසීමක් ඇති වෙන තත්යකටපත් වෙන්නේ මොකද මේ පැත්තෙන් අපිට හිතෙනවා නම් ඔන්න ඔය වගේ අපි ඒ එයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නම් හොඳයි කියලා ඒ වගේ අන්න අයටත් අපි ගැන ඒ විදිහට හිතෙනවා නම් අන්න ඒ වගේ තමයි අපි ආරාධිත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන කියන්නේ එතකොට එවැනි පුද්ගලයන් අපිට උපරිම වශයෙන් සලකනවා යම්කිසි තැනකදී වචනෙන්ද ක්‍රියාවෙන්ද හොඳට තේරෙනවා සිතුවිලි වලින් පවා දැකීම සතුටුයි ඒ වගේම ප්‍රිය වචන ඒවා ඔක්කොම සතුටු වෙන දේවල්. එතකොට මානසික පීඩාවෙන් ඉන්න වෙන්නේ නැහැ. එහෙම පිරිස් සකස් වෙලා තියෙන්න ඕන අපේ ජීවිතයට. එහෙම පිරිස් සකස් වෙලා තියෙන්න ඕන බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව සුහදව ප්‍රිය ඇසින් වාසය කරන පිරිස් අඩුම ගානේ 10 දිනක් 15 දිනක්වත් Tamanට ඉන්න ඕනේ.
මෙහෙම පිරිස් සකස් වෙනවා ඔය බෝධිසත්ව චරිතයක තියෙන කෘතගුණ දැක්වීමේ ක්‍රමවේදය පාවිච්චි කරොත් අපිට යමක් මොනහරි කරොත් කවුරු හරි කෙනෙක් ඒකට දක්වන ප්‍රතිඋපකාරය ඊට වඩා සම හෝ ඊට වඩා ඒහා සමානව හෝ ඊට වඩා වැඩි දෙයකින් තමයි ප්‍රතිඋපකාර දක්වන්නට ඕනේ. එහෙම නොමැති වුණොත් ඒක ටිකක් අඩුවක් වගේ දැනෙන්න ඕනේ. හොඳට දැනෙන්න ඕනේ එහෙම සමහර අය මොනවාරි උපකාරයක් කරපුවාම ඒ උපකාරයට වැඩිය ඊට වඩා වැඩි ආකාරයට ඒ උපකාරය කරන්නට සූදානම් වෙන්නේ නැහැ. ටිකක් අපට විදිහට ඒකට කොහොම හරි මොකක් හරි එකක් කරමු පොඩි පොඩි ස්තුතියක් කරපුවාම දැන් අන්න එහෙම ඒ කියන්නේ ඒ බෝධිසත්ව චරිතයක ලක්ෂණයක් නෙවෙයි. තමන්ගේ පැත්තෙන් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මට උදව් කරපු කෙනාට මම ඊට වඩා වැඩි උදව්වක් කරන්න ඕනේ කියන හැඟීම තියෙනුනේ. ඒක කරනකම් මං කිව්වා හැම වෙලේම මේ හැඟීම් මේ දේවල් වචනයට නෙවෙයි පින්වත්නි, වචනයට ඒ කියන්නේ සිතුවිල්ලට නෙවෙයි, වචනයට ක්‍රියා නැගෙන්නත් ඕන විතරක් නෙවෙයි ක්‍රියාවට යන්නත් ඕන. එතකොට අනිත් අයට මම දැන් මට උදව්වක් කරපු කෙනෙක් ගැන මම කියන මමත් මේ වගේම උදව්වක් කරන්න ඕන නැත්නම් මීට වැඩිය ලොකු උදව්වක් මං වාට කරනවා කියලා ඒක එහෙමම නවතිනවා. ඒක වචනයට විතරයි නෑ ක්‍රියාවට යන්න ඕන. අන්න එහෙම වචනයට සහ ක්‍රියාවට නැංවෙන ආකාරයෙන් කටයුතු කරපුවාම එවැනි දේවල් මතක් වෙනකොට සතුට උපදිනවා වගේම අපිට හොඳ කල්යාණ මිත්‍රයන් පිරිසක් තමන්ගේ වටේ කැපකිරීම සහිත ඉතා කැපකිරීම සහිත ලොකු කණ්ඩායමක් ඒක රාසී වෙනවා. ඉතින් අන්න ඒ කැපකිරීම සහිත කණ්ඩායමක් ඒක රාසී වෙනකොට අපේ ජීවිතයට අපිට චිත්ත පීඩා ඇති වෙන්නේ නැහැ. හැම වෙලේම දැනෙනවා හැම වෙලේම මෙවැනි කල්යාණ මිත්‍රයින් අපිත් සමග ඉන්නවාමයි. ඉතින් ඒ අනාගතයේ ඇතිවෙන්නට තියෙන පීඩාවලින් අත මිදෙන්න පුළුවන් චිත්ත පීඩාවලින් ගොඩාක් මේ වගේ කටයුතු කරවොත් චිත්ත පීඩා ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරා ප්‍රිය වචනය අනුන්ගේ අදහස් තේරුම් අරගෙන ඒ අනුව වචන කතා කිරීම කියලා. හුඟක් වෙලාවට අපේ කෙනෙක්ගේ වචනයකට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ, උත්තර ලැබෙන්නේ, ප්‍රතිඋත්තර ලැබෙන්නේ එහා පැත්තෙන් අපි කතා කරන විදිහ අනුව. ඒ කෙනාගේ අදහස් දැනගෙන ඒ අනුව ප්‍රිය වචනයෙන් කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. සමහර වෙලාවට සමහර අයගේ අදහස් වලට නොගැලපෙන දේවල් අපි ප්‍රිය වචනයෙන් කතා කරත් හරියන්නේ නැහැ. සමහර අයගේ අදහස් වලට නොගැලපෙන දේවල් නොගැලපෙන ආකාරයට අපි ප්‍රිය වචනයෙන් කතා කරත් ඒක හරියන්නේ නැත්තේ ඒක ප්‍රිය වෙන්නේ නැහැ ඒ තැනත්තාට. වචන කොච්චර සුන්දර වචන වුණත් කොච්චර ලස්සන වචන වුණත් ඒ තැනත්තාට ඒක ප්‍රිය වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්න අපි හැම වෙලෙම බලන්න ඕනේ අපි කරන කියන හැම දෙයක් ගැනම හොඳින් බලන්න ඕනේ. ප්‍රිය වචනයෙන් කතා කිරීම කියන එක ඉතාමත්ම ප්‍රබලත්වයක් තියෙන දෙයක් වෙන්නත් නේ. අනුන්ගේ අදහස් දැනගෙන ප්‍රිය වචනයෙන් කතා කරපුවාම අපිට ඒක හැමදාම පුරුදු පුහුණු වෙනකොට ඒකට ඒක ආයාසයෙන් හරි සිද්ධ කරලා අනිවාර්යයෙන්ම පුරුදු කරන්න ඕනේ. ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. චිත්ත පීඩාවන් එන්නේ නැති මානසික සුවතාවයක් ඇති කරගන්නට තමන්ගේම ඇතුළාන්තයෙන් නිබඳව ප්‍රිය විදිහට අන් අයට ප්‍රිය වචනවලින් සංග්‍රහ කිරීමෙන් පැහැදිලිවම ඇතුළාන්ත ප්‍රීතිය උපදිනවා. අන් අය තමන්ට ගරු කරන්න පටන් ගන්නවා. තමන්ගේ පරාසය ගොඩක් වැඩි වෙනවා. එතකොට ඉතින් කරදරකාරී වෙලාවකත් විශාල පිරිසක් ඉන්නවා මානසිකව වැටෙන්නට හේතු සකස් වෙන්නේ නැහැ මේ ප්‍රීතිමත් තත්ත්වයන් නිසාවෙන්. ඉතින් ඒක හින්දා ඔය විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට ඉතින් මානසික වශයෙන් ඉතාමත්ම විශාල සුවයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ප්‍රයෝජනය සඳහා කටයුතු නොකිරීම, තමන්ගේම ප්‍රයෝජන සඳහා හැමදේටම ආත්මාර්ථකාමීව කටයුතු කරන පිරිස් වලට පින්වත්නි පසු කාලීනව පහසුවෙන් මානසික නිදහසක් ලබා ගන්න බෑ. මානසික සුවතාවයක් ඇති කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද පසුතැවිලි බහුල වෙන නිසාවෙන්. ඉතින් අනුන්ගේ ප්‍රයෝජනය සඳහා කටයුතු කරනවා නම් තමන්ගේ ප්‍රයෝජනය නොසලකා වැඩ කරද්දී තමන්ගේ ප්‍රයෝජනය නොසලකා වැඩ කරන අය ගැන සමාජයේ පැහැදෙනවා විතරක් නෙවෙයි, මේ හැම තැනකදීම තියෙන ලොකුම කාරණාව තමයි තමන්ගේ අතුලාන්තයෙන් තමන්ට එන ප්‍රීතිය.
ඒකෙද අන්න අය පැහැදුනත් එකයි නොපැහැදුනත් එකයි තමන් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටයි මගේ ජීවිතය මේ අරගෙන යන්නේ කියලා දැනෙන දැනෙන දැනීමම පින්වත් මේ තමන්ට විශාල මානසික සුවතාවයක් ඇති කරවන්නට හේතු වෙනවා. ඒ දැනීමම ඇති කෙනෙකුට විශාල මානසික සතුටක් ඇති කරවන්න. ඉතින් ඒ ගැන අපි හොඳින් බලලා හොඳින් තේරුම් අරගෙන මේ ජීවිතය හොඳින් අවබෝධ කරගෙන මානසික සුවතාවය ඇති කරගන්නට මෙවැනි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. බෝධිසත්ත්ව චරිතයක් හොඳට තේරුම් අරගෙන ඒ චරිත ලක්ෂණ හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය තුළින් එවැනි චරිතයක් විද්‍යමාන කරන්නට ඔය විදිහට සකස් වෙන්න ඕනේ. ඔය විදිහට ඉතා හොඳින් සකස් වෙන්න ඕනේ. එතකොට වැඩි දවසක් නොගොස්ම තමන්ට ඉතා විශාල පෞරුෂයක් ඇති වේවි, අන් අයගේ පිළිගැනීම ඇති වේවි, ඒ වගේම කාටත් සතුටු වෙන්න පුළුවන් චරිතයක් තමන් තුළ නිර්මාණය වේවි. අවසානයේදී මං කිව්වේ අර ආරාධිත පුද්ගලයෙක් බවට පත් වේවි මුළු සමාජයේම. එතකොට ඉතින් සතුටෙන්ම ජීවත් වෙන්න පුළුවන්. ආවත් මානසික පීඩනයක් මේ තියෙන බාහිර ක්‍රියාකාරකම් නිසා ඉතින් අන් අයට ප්‍රයෝජන සඳහා කටයුතු කරන අය කොච්චරවත් බොහෝ කටයුතු ඇති අය බවට පත් වෙනවා. එවැනි තත්ත්වයන් නිසාවෙන් විශේෂයෙන්ම තමන්ට විශාල මානසික සුවතාවයක් අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒවා ගැන අපි ඉතා හොඳින් දැනගෙන අධ්‍යයනය කරලා කටයුතු කරන්න, නොදැනගෙන කරන්නට නෙවෙයි අවශ්‍ය කරන්නේ දැනගෙන කරන්න. කරලා යුතු දෙයක් තියෙනවා නම් ඒක ඇයි කරන්නේ කියලා දැනගෙන කිරීමේ වගකීම අපිට තියෙනවා කියන එක අමතක නොකළ යුත්තක්. මොකද අපේ පසුපසින් පන්නාගෙන එන්නේ අපේ දරුවන්. අන්න ඒ දරුවන් යහමගට ගන්නට නම් තමන් තුළ බෝධිසත්ව චරිත ලක්ෂණ පහළ වෙන්නටම ඕනේ. ඊළඟට මේ දන්නවනේ තමන්ගේ ගුණයන්, විශේෂයෙන් අධිගමයන් ආදී විශේෂිත තත්ත්වයන් පිළිබඳව පුංචි සමාධියක් ආවත් කෙනෙක් එතනින් සෑහීමකටපත් නොවි විශාල වැඩ කටයුත්තක් ආරම්භ කරොත් පින්නත් නේ. ඒ කියන්නේ දිගින් දිගට එක දිගටම සිදු කරගෙන යන වැඩපිළිවෙලක් අඛණ්ඩව සිද්ධ කරොත් සීල සමාධි ප්‍රඥා කියන ගුණයන් වැඩෙනවා. ඉතින් බෝධිසත්ව චරිතයක ලක්ෂණ තමයි යන්න එහෙම පොඩි තැනකට පටු තැනකට සීමා නොවි තමන්ගේ කටයුතු එක පොඩි දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැතුව වර්ධනය කර ගැනීම. ඉතින් එහෙම ඇත්තටම ධර්මානුකූල සිතුවිලි වර්ධනය කරගන්නවා කියලා කියන්නේ මානසික සුවතාවයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා කියන එකමයි. මානසික සුවතාවයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අනිවාර්යයෙන් නිර්මාණය වෙනවා කියන එකමයි පින්වත්නි. එහි තේරුම ඉතින් අපි බලන්න ඕනේ මේ හැම දෙයකම තියෙන්නේ මානසික සුවතාවයක් ඇති වෙන ආකාරයේ වැඩපිළිවෙලක්මයි. බලන්නකෝ ලෝකෙට තමන්ගේ හොඳ කියාපාන්නේ නැහැ කියන ගුණය ගත්තහම ඒ හැම දෙයකදීම තමන්ගේ හිත හොඳට දමනය කරගත්ත කෙනෙක්නේ. නැත්තම් හැම වෙලේම තමන්ගේ හොඳ කියමින් කටයුතු කරනවා කියලා කියන්නේ අනිත් අයගෙන් යමක් බලාපොරොත්තු වෙනවා කියන එක අපේ පින්වත්නි. අපි ඇත්තටම මම හැමදාම මතක් කරන දෙයක් තියෙනවා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන එක. තමන්ගේ කටයුතු තනිවම සිද්ධ කරගන්න හැම වෙලාවකම වගේ උත්සාහ ගන්න ඕනේ. තමන්ගේ කටයුතු තනියම සිද්ධ කරගන්න හැම වෙලාවකම වගේ උත්සාහ ගන්න ඕනේ. අනිත් අය උදව් කරાવી අනිත් අය කරන උදව්ව හැම වෙලෙම බාර ගන්න ඕන වැඩි ලාභයක් විදිහට. අසනීප තත්ත්වයකදී පවා බෙහෙත් ටිකක් ගැනීම, බෙහෙත් ටිකක් හදා ගැනීම, කසාය එකක් තම්බවා ගැනීම, අනිත් අය ඔක්කොටම අනිත් අයගේ ප්‍රයෝජන සඳහා කටයුතු කරන කෙනෙක් නෙමේ බෝධිසත්ව චරිත ලක්ෂණයෙන් යුක්ත කෙනා. ඉතින් අනිත් අයට ඔක්කොටම බෙහෙත් හේත් කරලා දෙන, උදව් උපකාර කරන ගමන් තමන්ගේ වැඩ කටයුතු ටික තනියම සිද්ධ කරගන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. එතකොට තමන් උදව් කරපයි උදව් කරાવી. එතකොට ඒක බලන්නේ මොකක් කියලාද? ඒක බලන්නේ ලාභයක් විදිහටයි. හරිද?
ඒක බලන්නේ ලාභයක් විදිහට තමන්ට ලැබෙන සුවිශාල ලාභයක් විදිහට තමයි බලන්නේ. එතකොට තමන්ගේ ප්‍රයෝජන සඳහා කටයුතු කිරීමේදී පැහැදිලිවම අන් අයට ගොඩාක් උදව් උපකාර කරලා තියෙන කෙනෙක් තමන්ගේ ප්‍රයෝජනය සඳහා කටයුතු කරද්දී තනියමම තමන්ගේ වැඩස කටයුතු කර ගැනීම ඉතාමත්ම වටිනවා. ඒ වගේ දේවල් පුරුදු කරන්න ඕන පින්නත්නේ. කාගෙන්වත් යමක් බලාපොරොත්තු නොවන සතුටෙන්ම ඇතුළාන්ත ප්‍රීතියෙන් යුක්තව ජීවත් වෙන කෙනෙක් බවට පත්වීම තමයි මේ හැම දෙයකදීම මේ චරිතයට ලැබෙන ලාභය. මේ කරුණු ඔක්කොම ටික ගත්තාමත් අපි තේරුම් ගන්න ඕනේ මේ මනස සුවදායකව තියාගන්න කිසිම විදිහකින් බාහිර කරුණු වලට ස්ථිර වශයෙන් බෑ කියන එක. අභ්‍යන්තර ප්‍රීතියත් එක්ක උපදින්නේ පැහැදිලිවම චිත්ත සමාධිය. චිත්ත සමාධියත් එක්ක උපදින ප්‍රමෝදය, ඒකත් එක්ක ඇති වෙන ප්‍රීතිය අත්ින්දොත් පින්නත් නී, ඒකට කියන්නේ ditta dhamma sukha viharaneya කියලා. ඒ ප්‍රීතිය සාමාන්‍ය ලෝකයේ බාහිර දෙයකින් ලැබෙන ප්‍රීතියට වැඩිය ඉතාමත්ම ඉහළ ප්‍රීතියක්. එතකොට ඒ තැනැත්තාට තියෙනවා ඉහළ ප්‍රීතියක් ඇති කරගත්ත නිසා මේ බාහිර දේවල් වලින් පීඩාවන් එන්නේම නැහැ. ඒවා අත්විඳින්න ඕන දේවල්. අපි කියනවා හැමදාම මේ වගේ දේවල් ඒ එවැනි යහපත් ජීවිතයක් ගත කරලා ඒ වගේම චිත්ත සමාධියක් භුක්ති විඳලා හරි යම් කිසි කෙනෙක් සීලයක් රැකලා හරි අභ්‍යන්තර ප්‍රීතියක් උපදවා ගත්තොත් මේ කුමන කාරණාවකින් හරි අන්න ඒ ප්‍රීතිය විඳගත් හේතුව නිසා වෙන් හිත දන්නවා එහෙම ප්‍රීතියක් තියෙනවා කියලා. කෙටියෙම කියනවා නම් අපේ සිත දන්නවා එවැනි ප්‍රීතියක් මේ ලෝකෙෙහි උපද්දවා ගැනීම කියලා එකක් තියෙනවා කියලා. අන්න එතකොට මානසික පීඩනයක් වෙනත් කාරණාවකින් එනකොට යාට විසඳුමක් තියෙනවා. ඒ හිත කියන්නේ මෙන්න මේ දේවල් වලින් මේ ප්‍රීතිය උපදවා ගන්න කියලා. එහෙම විසඳුමක් නැති වුණොත් අපි ගොඩාක් අසරණ වෙනවා. අනිත් එක තමයි මේ ප්‍රීතිය අපේ සිත කය සංසිඳවන තත්වයකට පත්වීමෙන් අපිට විදර්ශනා අවබෝධයන් ආදී ඇති කරගන්න ලොකු ලාභයක් ඇති වෙනවා. මොකද මේ සංසිඳීමමයි විදර්ශනාවෙහි තියෙන ඒ විශේෂිත නුවණ ඇති කරගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි යොදවන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි අර තියෙන කෙලෙස් ධර්ම වලින් හිත මුදවා ගන්නට ලොකු අවස්ථාවක් අපිට ඇති වෙන්නේ පින්වත්නි. එතකොට ඉතින් ආය කවදාකවත් දුකට පීඩාවට පත් වෙන්නේ නැහැ. ඒකින්ද කොහොමත් අපි අපේ මානසික ස්වභාවයන් ගැන හිතලා, අන් අය ගැන හිතලා, ඒ හැමදේ ගැනම හිතලා තමන්ගේ ජීවිතය බෝධිසත්ව ජීවිතයක් බවට පත් කරගන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ. අන් අයටත් විශාල සැනසෙල්ලක් ඇති වෙන දෙයක් ඒක. ඒ මොකද හැම වෙලාවකම වගේ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මුලා වෙන්නේ නැති චරිතයක් නිසාවෙන් ඇලෙන, ගැටෙන, මුලා වෙන චරිත මසුරුකම ආදී ඉපදිලා පසුතැවිලි එන්නට පටන් ගන්නවා. මේ වැනි ජීවිතයක කවදාකවත් පසුතැවිලි එන්නේ නැහැ. මේ කියන මේ ගති ලක්ෂණයන් අපි වර්ධනය කරගෙන තියෙනවා නම් පින්වත්නි කිසිම විටක පසුතැවිල්ලක් එන්නට හේතු සකස් වෙන්නේ නැහැ. ඒක අපේ ජීවිතයට ලැබෙන අතිමහත් වූ ලාභයක්. අපේ ජීවිතය ඉතාමත්ම නිරවුල් කරන්නට අපිට ලැබෙන විශාල ලාභයක් තමයි මේ ආකාරයට පසුතැවිලි නැතුව ජීවත් වෙන එක, නොසන්සුන්කම් නැතුව ජීවත් වෙන එක. පසුතැවිලිත් එක්ක අත්වැල් බැඳගෙන එන අනිත් ධර්මතාවය තමයි නොසන්සුන්කම කියලා කියන්නේ. ඒ කියන්නේ කුකුච්ච කියන අකුසල චෛතසිකය ඇති වෙනකොට උද්දච්චය කියන එක කොහොමත් ඇති වෙනවාමයි. මේ දෙක එකටම එන දෙකක්. ඒවා අනිවාර්යයෙන්ම ඒවායින් අත මිදෙන්න අපි හැම නිමේෂයක්ම උත්සාහ ගනිමින් තියෙන්න ඕනේ. ඒවායින් අත මිදීම සඳහා අපි හැම නිමේෂයකම උත්සාහ ගනිමින් තියෙන්නට ඕනේ. බෝධිසත්ව ජීවිතය කියලා කියන්නේ දෙවියන්ගෙන් පවා විශාල පිහිටක් ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. මේ වගේ ආකාරයට නිවැරදි කටයුතු ටික පැහැදිලිවම ඉතා සත්‍යවාදීවම මේ වගේ චරිත ලක්ෂණ තමන්ගේ තුලින් උපදවා ගන්නකොට බොහෝ පින් රැස් වෙනවා පින්වත්නි, ඒ සත්‍යවාදී බව නිසාම. ඉතින් බොහෝ පින් රැස් වෙනකොට අපි දන්නවා
අපිට මේ ලෝකයේ ජීවත්වීම බොහොම පහසු වෙනවා. මොකද පව් කෙරිලා තියෙනවා නම්, කර්ම වේග තියෙනවා නම් ඒවා යටපත් වෙන්නට ලොකු හේතුවක් වෙනවා. බොහෝ පින් දැස්වීම වගේම අපි දන්නවා කිසිම ආකාරයකින් අමනුස්සයෙකුට කිට්ටු වෙන්න බෑ පින්වන්තයෙක් ළඟට. ඒ විතරක් නෙවෙයි, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිබඳව නිරතුරුව ලැබෙන්නට විශාල හේතුවක් වෙනවා. මේ වගේ බොහෝ පුණ්‍ය මහිමයකින් යුක්ත කෙනෙක් බවට පත්වීම බොහෝ පින් ඇති බව කියලා කියන්නේ උතුම් මංගල කාරණාවක් බවත් මේ පින්වන්ත අය හොඳටම දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කරගත්තා කියලා ඉතාම සන්තෝෂයෙන් ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි අපේ ජීවිතයට මේ වගේ උතුම් ගති ලක්ෂණ එකතු කරගන්න ඕන. පුදුමාකාර මේවා නිසාවෙන්ම පුදුමාකාර මේ බාහිරට හිත විසිරෙන්නේ නැති විදිහටම මේක එක්තරා ජීවන රටාවක් බවට පත් වුණා. මේක අපූරු ක්‍රීඩාවක් වගේ පින්නත් මේ ජීවිතයේ සමතුලිතව අරයන් එක ගැන අපි හැමදාම මතක් කරනවා. ක්‍රීඩාවක් වගේ කියලා කිව්වයි මම, ක්‍රීඩාවක් සමතුලිතව සිද්ධ කරන්නට ඕන බව දන්නවා. ඒ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලබන්නට නම් ඒ ලබන්නට පෙර ආතුව පවා ක්‍රීඩාව නිසා නොයෙකුත් ආකාරයේ සතුට ඇති වෙනවා. එතකොට ජීවිතය කියලා කියන්නේ ජය පෙරදුම කියන එක හරියට ලැබෙන ක්‍රීඩාවක් ඒක. ඉතින් එවැනි ජයග්‍රාහී ඉලක්ක හඹාගෙන යනකොට නොයෙකුත් ආකාරයේ ජීවිතයේ කඩාගෙන වැටෙන අවස්ථා තියෙනවා. මේ හැම තැනකදීම අපි උත්සාහයෙන් යුක්තව, වීරයෙන් යුක්තව තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ලොකු වැඩපිළිවෙලක් හදාගන්න ඕන. ඉතින් මෙවැනි බෝධිසත්ව ගුණයන්ගේ යුක්තව කටයුතු කරනවා නම් ජීවිතයේ සමතුලිතයි. ඔය කියපු කාරණා පොඩ්ඩක් හිතලා බලන්න. කෙනෙක්ව නරක විදිහට විවේචනයක් කරන්නේ නැහැ, ප්‍රිය වචනමයි කතා කරන්නේ, අන්නායව තේරුම් අරගෙන කතා කරනවා. ඊළඟට කෘතගුණ දැක්වීම උපරිම වශයෙන් සිද්ධ කරන, ශ්‍රද්ධාව ඇති කරන්නට කටයුතු කරන, අසරණ අයට පිහිට වෙන, අලස නොවන, විශේෂයෙන්ම නේද අලස නොවන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ප්‍රිය වචන කතා කරන කෙනෙක් මේ හැම තැනකදීම තමන්ට ලොකු ආවරණයක් තියෙනවා. මේ කියන මේ ගුණාංගයන් විසින් තමන්ව රැකගන්න ස්වරූපයකට පත් වෙනවා. ඉතින් ඉතාමත්ම ප්‍රබල චරිතයක් අපේ තුළින් නිර්මාණය කරගන්න මෙවැනි බෝධිසත්ව ගුණයන් පිළිබඳව ඉතා හොඳින් හදාරලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ කරගන්නමින් දෛනිකව මේවා කොච්චර මගේ අතින් සිද්ධ වුණාද කියලා විමස විමසා බලන්න අමතක කරන්නට එපා. බෝධිසත්ව ගුණ කියලා කියන්නේ අපේ ජීවිතයට ඉතාම සමීපයි. බුදු ගුණ තේරුම් ගන්නට අමාරුකම් තිබුණත් බෝධිසත්වයන් වහන්සේලා ළඟ තියෙන ගුණයන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බෝධිසත්වයන් වහන්සේ පෘථග්ජනව වාසය කරන ගමන් තමයි මේ බෝධි සම්භාරය පුරන්නේ. ඉතින් ඒකින්ද පෘථග්ජනව ඉඳගෙන මේ කටයුතු කරා කියන පණිවිඩය අපිට කොච්චර ලොකු පණිවිඩයක්ද කියලා බලන්න අපේ ජීවිතත් නිරවුල් කරගන්න මේ පෘථග්ජන භාවයේ ඉඳිමින් බෝධිසත්ව චරිත ලක්ෂණ ජීවිතයට එකතු කරගත්තොත් ඒක ලොකු ලාභයක්. ඒකෙන් දවසාන වශයෙන් මතක් කරන්නේ මේ වේලිලාගිය ඉරිතැලිලාගිය පොළවක් වගේ තියෙන මනුස්ස సంతාන ඒවා වියලිලා ඉරිතැලිලා වගේ කිසිම තැනකින් සහනයක් ලැබෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා තියෙන సంతානවලට ඒ චරිතය බෝධිසත්ව චරිතයක් බවට පත් කරගන්නකොට ඒ අසරණයින්ට පිහිට වෙනකොට මේ හැම කාරණාවකදීම අන්න අර ඉරිතැලිලාගිය පොළවට මහා ජල ප්‍රහාරයක් එල්ල වුණා වගේ බොහෝ ජල පහරකින් පහස ලැබුවා වගේ තමයි. ඉතින් ඒ පිපාසිතව තිබ්බ, පීඩිතව තිබ්බ, බොහොම අපහසුවෙන් ජීවත් වෙච්ච සිත්වලට මනාලාභයක් ලැබෙනවා මෙවැනි චරිතයක් තමන් තුළින් නිර්මාණය වුණොත්. ඉතින් ඒකින්ද අන් අයට සැනසෙන චරිතයක් බවට පත් වෙන්න, අන් අයට දුක් ලබා දෙන චරිතයක් නෙවෙයි, අන් අයව සැනසෙන, කතා කරත් ඇති කියලා හිතෙන මට්ටමකට සැනසෙන චරිතයක් බවට පත් වෙන්නට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒකමම තමයි තමන්ගේ සුවතාවයට ditta dhamma වේදනීයව හේතු වෙන්නේ. ඉතින් ඒකින්ද අපිට සුවතාවයකින් යුක්තව, මානසික සුවතාවයෙන් යුක්ත ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය නම් මෙවැනි ගුණාංග ජීවිතයට වර්ධනය කරගන්නට අමතක කරන්න එපා. ඒවා කොහොම හරි කරලා එකතු කරගන්න බලන්න. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා, වීරිය
අධිෂ්ඨානය වාසනා ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ජොහන්ස් පවුලේ දූදරුවන් සහ පවුලේ ඥාතීන් කියලා. ජොහන්ස් පවුලේ දූදරුවන් සහ පවුලේ ඥාතීන් කියලා මාර්තු මාස 24 වෙනි දින ජන්මදිනයේදී ඇති මීට අවුරුදු 20කට පෙර පරලොව සැපත් නිවිතිගල තපස්සර වත්තේ විසූ PKP ජොහන්ස් පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනා දායකත්වය දරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මීට මාස 8කට පෙර පරලොව සැපත් විමලා ජොහන්ස් මෑණියන්ටත් පරලොව සැපත් ගාමිණී ජොහන්ස් සෙනරත් ජයසෝම මහින්ද සමරසේකර යන සොයුරන්ට නිවන් සුව ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව වාසය කරන අද දින ජන්මදිනය සමරන නිහාල් පෙරේරා සොයුරාට නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටත් ලෝවැසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම PKP ජොහන්ස් පියාණන්ට, ඒ වගේම විමලා ජොහන්ස් මෑණියන්ට, ගාමිණී ජොහන්ස් සෙනරත් ජයසෝම මහින්ද සමරසේකර යන සොයුරන් ඇතුළු මේ පරලොවේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. එයත්තන් පුංචි හෝ පින් බලාපොරොත්තු වෙන තැනක වාසය කරන්න නම් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම එයත්තන් හැම දිනාටම සුගතියෙන් සුගතියට පත්වන්නට මේ පින් හේතු වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන නිහාල් පෙරේරා මැතිතුමාට යහපත් ජන්මදිනයක් වේවා. එතුමා ඇතුළු ජොහන්ස් පවුලේ දූ දරුවන්, පවුලේ ඥාතීන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දීර්ඝායුෂ වේවා. හැම දිනාටම කායික මානසික පීඩාවන් දුරු වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකට පත් නොවේවා. සසර ජීවිතයේ කොයි කවරදාකවත් පාප මිත්‍ර ඇසුරකට නම් පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රම නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා මේ ලබා දුන්නා වූ උතුම් කල්යාණ මිත්‍ර දාණය හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.